දැත් පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂාවීමට ඇති හොඳම පියවරයි. ඔබත් හැකි සෑම විටම පවුලේ සියලු දෙනා නිසි පරිදි දැත් සේදීම සඳහා යොමු කරන්න ඩෙටෝල් වෙදින් මදක් කිරීමක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තමයි අපි නාමයෝජනා භාර දීලා තිබුණේ. ගරු අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, එවාගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා පොහොට්ටුව ලකුණ යටතේ. ඒ නිසා අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ මෙවර අපි ඉලක්ක කරන පාර්ලිමේන්තුවේ බහුතර ඵලය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා තිබෙනවා. මම හිතන විදිහට අපේ සියලුම දිස්ත්‍රික්කවල මේ නාමයෝජනා පත්‍ර බාරගෙන ඇති. ඒ නිසා අපි කිසිම ගැටලුවක් නැතුව විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා, එවාගේම අනිකුත් දේශපාලන පක්ෂවල නායකින් සමග ගත්ත තීන්දුවත් එක්ක මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සංවිධාන ශක්තිය අපි ඇති කළා තිබෙනවා. ඉතාම ලෝකේම අද මුහුණ පා තිබෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අනිත් අමාත්‍යවරුන් ආණ්ඩුව සිය උපරිම ශක්තියෙන් කටයුතු කරන විතරක් නෙවෙයි, රටේ ජනතාවගේ ජන ජීවිතය පවත්වා ගැනීමත් ඒ සමගම තිබෙන්නා වූ අභිෝගයක් හෙට සලකලා තමයි මේ දිනවල තීන්දුව තීරණ ගන්න ලැබුවේ. ඒ නිසා අපි රජයේ හැටියට, ආණ්ඩුව හැටියට ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිබෙන උපදෙස් අනුව ඒ ගනු ලබන පියවරවලට අපේ සහයෝගය දීලා මේ වෙලාවේ කිසිදු බෙහෙදකින් තොරව සහාය දෙන්න ඕනේ මේ කොරෝනා වසංගතයේ මඩපවත්වා ගැනීම ගැන. ඒක තමයි අපේ ප්‍රමුඛතාවය. ඊළඟට මැතිවරණ කොමසාරිස්තුමා විසින් නියම කරන ආකාරයට අපි සූදානම්. එතුමා නියම කරන දිනේදී මේ මැතිවරණට ඉදිරිපත් වෙන්න, මොකද අපිට විශ්වාසයක් තිබෙනවා මයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දුන්න ජනවරමේ කිසිම අඩුවක් නැතුව ඊටත් වඩා වැඩි ජනවරකින් වරමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඳුරක් හැට ජයග්‍රහණය කරනවායි කියලා විපක්ෂයේ කඳුරු විවිධ කණ්ඩායම් වලට බෙදලා තියෙන අවස්ථාවේදී මම හිතනවා අපිට මේ ජයග්‍රහණයේ ජනතාවගේ විශ්වාසය පදනම් කරගෙන ලබා ගන්න පුළුවන් කියන කාරණේ. breaking.lk